දෙදස් එකොළහැ කේපී කේසි ගාන දෙදස් එකොළහේ පස්සේ ප්‍රශ්න සී කොටස දෙදස් එකොළහේ පස්සේ ප්‍රශ්නේ සී කොටස තමයි හදන්න යන්නේ දෙදස් එකොළහේ කේපී කේසි ගාන පස්සේ ප්‍රශ්නේ සී කොටස පී යන වායනීයක පරිමාව සෙන්ටිමීටර් 3ක් පී කියලා වායනීයක පරිමාව වන දුරුඩ භාජනයක් තුළ පහසාන සංවේදතාවට එළඹීම සංවේදතාවට එළඹෙද්දී 481 කෙල්වින් කියලා තියලා තියෙන උෂ්ණත්වය ආවෙයිලා මෙන්න මේ විදිහට තියෙන්නේ ගෑස් ඊට පස්සේ 2 Q gas මෙතන ධන වෙන්න ඕනේ. තමා තියෙන්නේ. ඒක සමාන කියලා තියෙන්නේ ඔය මාස්ටර් ගයිඩ් පොත්වල ඒක සම ධන වෙන්න ඕනේ. R gas සමතුලිත අවස්ථාවේ පද්ධතිය තුළ මුළු පීඩනය 1.2 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා දීලා තියෙනවා. R RC පීඩනය PR PR ඇවිල්ලා දීලා තියෙනවා. 2 වැඩි කිරීම 10 කරයි අපි දන්නවා හිතන්න මෙතනින් පී ප්‍රතික්‍රියා කරා කියලා ඒ මවුල ප්‍රමාණයක් අපි දන්නවා මෙයක් හැදෙන්නේ ඒ මවුල ප්‍රමාණය මොකද දෙකට දෙකයිනේ ඒ කියන්නේ මෙයාගේ ප්‍රතික්‍රියා කරන ගාන මෙහෙන් හැදෙනවා මෙයා කොට සරලව කිව්වොත් මේ Q ගේ පීඩනය බලන්න ආ Q ගේ පීඩනය කියන්නේ R ගේ පීඩනය වගේ මොකක්ද ඇයි Q ගේ සමතුලිත මවුල ගාන වෙන්නේ Q R ගේ සමතුලිත මවුල ගාන වගේ ගුණයක් තියෙන්නේ මේ R ගේ බෙදීම දෙකයි Q ගේ A ඒ කියන්නේ ඉස්සාවෙන් පස්සේ R ගේ මවුල ගාන වගේ දෙගුණයක් Q මවුල ඉන්නේ ඉවනේ දාලා මේ සමතුලිත මවුල වෙන්නේ ගාන වගේ දෙගුණයක් කියුගේ මවුල ගාන ඉන්න නිසා ආර්ගේ පීඩනය ළමයි දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 4 කියලා. එතකොට මේක 2 වැඩි නම් 4 වැඩි කිරීම 10 4 පැස්කල් කියලා ආර්ගේ පීඩනය එනවා. අපි දන්නවා ඩෝල්ටන්ගේ ආංශික පීඩනයේ මුළු පීඩනය කියන්නේ P ගේ පීඩනය ආර්ගේ පීඩනය සහ Q ගේ පීඩනය කියන තුනේ එකතුව. එතකොට මුළු පීඩනය අපිට දීලා තියෙනවා 1.2 වැඩි කිරීම 10 5. එතකොට මේක මට දියාගත්ත හැකි 12 වැඩි කිරීම 10 4 කියලා. 12 වැඩි කිරීම 10 4 වෙනවා P ගේ පීඩනය ගන්නේ නැහැ R ගේ පීඩනය 2 වැඩි කිරීම 10 4 Q ගේ පීඩනය 4 වැඩි කිරීම 10 4 6 වැඩි කිරීම 10 4 මේ පැත්තෙදී මේ 12 වැඩි කිරීම 10 4 අඩු වෙනවා එතකොට මේක P පීඩනය ඔන්නාව P ගේ පීඩනය තා ඊට පස්සේ ඔන්න ඒක තමයි ඒකනේ අපේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ යන මේවායි සාන්දන සොයන්න ඊට පස්සේ කේසි සොයන්න කියලා තියෙනවා. එතකොට මෙහෙමයි දැන් සාන්දන හොයන්න නම් අපි දන්නවා PV සමානයි NRT ඊළාට N සමානයි CV දැන් මේක. එතකොට PV සමානයි N වෙනුවට CV දාන්න. CV RT මෙන්න මේ N වෙනුවට මට N වෙනුවට තියෙන N වෙනුවට මට මෙන්න මේක ආයත කරා. එතකොට V V කපලා ගිහිල්ලා P සමානයි CRT කියන සමීකරණය ඇති වෙනවා. එතකොට ළමයි මේ අපිට RT යකේ දෙන්න තිබෙනවා. ගාමු පීට දැන් මොකද අපි දන්නවා
වාරයක් RT කියලා මට කියන්න පුළුවන්. එතකොට දැන් මේකේ සාන්ද්‍රණය වෙනවා තමයි මේ වැඩි කිරීම 10 4යි එතන ඇවිල්ලා සමානයි වර්ග මීටර නිව්ටන් පැස්කල් කියන්නේ සමානයි T ගේ සාන්ද්‍රණය RT යටියක් විදිහට තියෙනවා T ගේ කියලා වැඩි කිරීම 10 3යි ජූල් මවුලේට එතකොට 4 වැඩි කිරීම 10යි ජූල් මවුලේට එතකොට ජූල් කියන්නේ අපි දන්නවා පැස්කල් කියලා කියන්නේ නිව්ටන් මීටර් වගේම ජූල් කිය සරි වර්ග මීටර් නිව්ටන් වගේම ජූල් කියලා කියන්නේ නිව්ටන් මීටර්. එතකොට ඒකකේ අපි වෙනම සුළු කරලා දාමු. මේ පැත්තේ තියෙනවා වර්ග මීටර් නිව්ටන්, මේ පැත්තේ තියෙන්නේ සාන්ද්‍රණය ඊගේ, මේ පැත්තේ ජූල් මවුලේද. එතකොට ජූල් කියන්නේ නිව්ටන් මීටර්, නිව්ටන් මීටර් අපල යනවා. m එකක් මේ පැත්තේ තියෙන්නේ m දිනේ 1යි, ඔක්කොම m දිනේ 3යි. mol ඝන මීටරේට මවුල. එතකොට 10 3යි 1යි. එතකොට 60 බෙදීම 4යි කියන්නේ 15යි. 15යි ඝන මීටරේට මවුල කියලා p ගේ පීඩනය එනවා. ওই විදිහටම මට r ගේ පීඩනයයි මේ ওই විදිහටම මට r ගේ පීඩනයයි r ගේ පීඩනය මම මේ පැත්තෙන් ගත්තොත් R ගේ පීඩනය අපි දන්නවනේ. එතකොට R ගේ පීඩනය කියන්නේ R ගේ සාන්ද්‍රණය වාරයක් RT නේ. R ගේ සාන්ද්‍රණය කියන්නේ අපි R ගේ පීඩනය අපි දන්නවා කීයද? මේ විදිහටම ගත්තා 2 වැඩි කිරීම 10 4යි ඝන බෙදීම RT යගේ RT බෙදන්නේ නේ. මට උත්තර කරගන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට BR බෙදීම RT තමයි R gas ගේ සාන්ද්‍රණය කියන්නේ. එහෙනම් මට උත්තර කරගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා වැඩි කිරීම 10 3 මේකෙත් එන්නේ ඝන මීටරයට ගන්න කියලා තමයි. එතකොට මේකෙන් කියනවා එකක් විතර 20 බෙදීම 4යි කියන්නේ 5යි. 5යි ඝන මීටරයට මවුල තමයි R gas පීඩනය. ඊට පස්සේ R gas සාන්ද්‍රණය. එතකොට Q ගේ සාන්ද්‍රණය කියන්නේ Q ගේ පීඩනය ඇවිල්ලා 4 වැඩි කිරීම 10 4යි බෙදීම 4 වැඩි කිරීම 10 3යි. එතකොට එනවා 10යි ඝන මීටරයට මවුල කියලා Q ගේ සාන්ද්‍රණය. එතකොට මේ හරිම සරල ප්‍රශ්නයක්නේ. ඊට පස්සේ KC හොයන්න කියලා නේ කියන්නේ. ඉතින් මේකට KC ලියන්න තියෙනවා. ඒක සමතුලිතතාවයට මම KC ලිව්වොත් KC සමානයි Q ගේ සාන්ද්‍රණයේ වර්ගය වාරයක් R ගේ සාන්ද්‍රණය බෙදීම P ගේ සාන්ද්‍රණයේ වර්ගයෙන්. ඉතින් මේකට ආදේශ කරොත් මම මේකට ආදේශ කරොත් බලමු. ආදේශ කරලා KC මම මෙතන ලියන්න. KC Q ගේ සාන්ද්‍රණය කියන්නේ අපි දන්නවා 10යි ඝන මීටරයට මවුල ඒකේ වර්ගය වාරයක් R ගේ සාන්ද්‍රණය කියන්නේ ඇවිල්ලා 5යි ඝන මීටරයට මවුල බෙදීම P ගේ සාන්ද්‍රණය කියන්නේ 15යි ඝන මීටරයට මවුල වල වර්ගය. එතකොට එන්නේ ඝන මීටරයට මවුල කියලා නේ. මොකද මේ වර්ගය තියෙනවානේ. එතකොට මට මේක ලියුවා කි ඝන මීටරයට මවුල කියලා තමයි ඒකකේ ඉන්නේ. මොකද මේ සම්පූර්ණ එකකට මේ සම්පූර්ණ එකේ කපලා යනවන වර්ග තියෙනවා. එතකොට 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 5 බෙදීම 15 වැඩි කිරීම 15 කියලා තියෙනවා. 5න් කැපුණොත් 3යි. 5න් කැපුණොත් 2යි. 5න් කැපුණොත් 3යි. එතකොට වෙනවා 20 බෙදීම 9යි කියලා. ඝන මීටරයට මවුල කියලා ළමයි උත්තරේ ඉන්නේ. ඔන්න 2011 ගාන හරිම ලේසි ගානක්. මේ ඒක එතකොට ඔන්න හැදුවේ.